කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්න? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? Airtel 999 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. නිරද්‍යපාර්ශික ණය හිමියන් මූලික ණය මුදලේ කප්පාදුව කිසිවිටක සිදු කරන්නේ නැහැ. අපට ලබා ගන්න පුළුවන් සහන පමණයි. නමුත් මේ යථාර්ථය නොදැන සමහර මූලික ණය කපා හැරීමක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලුම් කළේ නැහැ කියා දොස් කියනවා. තවත් සමහර කියන උන්ට බලය ලැබුණාම මූලික ණය මුදලෙන් 50% කපා හැරීමට ණය හිමි රටවල් සමග සාකච්ඡා කරන බව. මෙවැනි කාර්යයක් සඳහා දෙපාර්ශ්වයම එකඟ විය යුතු බව අප අවබෝධ කරගෙන යුතුයි. එවැනි ප්‍රකාශවල පෙනෙන්නේ ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේදයන් ගැන ඔවුන්ට කිසිදු අවබෝධයක් නැති බව පමණයි. ණය ප්‍රතිව්‍යවගතකරණය කවර මට්ටකින් සිදු කළ යුතු යන්න පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය තියෙන්නේ ණය හිමියාට. ණය ගැතියාටවත් නොවේ. ඒ පිළිබඳ තීරණය ගන්නේ IMF සංවිධානයයි. රටක ණය ස්ථිරසරභාවය ඇතිකරලීම පිණිස අවශ්‍ය ප්‍රතිව්‍යවගත සැලැස්ම කවරක්ද කියා තීරණය කරන්නේ ඔවුන්. ශ්‍රී ලංකාව මැදි ආදායම ගණනයට වැටෙන රටක්. ශ්‍රී ලංකාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම අනුව 2032 වෙද්දී රාජ්‍ය ණය ප්‍රමාණය දළදේශීය නිෂ්පාදිතයේ 95%කට වඩා අඩු කරගත යුතු වෙනවා. අඩු ආදායම් රටක් වූ ගානාව සඳහා ඔවුන් ඉදිරිපත් කළ සැලැස්ම ඊට වෙනස්. ඒ සැලැස්ම අනුව 2028 වෙද්දී ඔවුන්ගේ රාජ්‍ය ණය වර්තමාන වටිනාකම දළදේශීය නිෂ්පාදිතයේ 55%කට වඩා අඩු කරගත යුතුයි. ගානත් ලංකාවාගෙම මේ ගිවිසුමට අත්සන් කරා අපේ රටවල් දෙකටම පුළුවන් වෙලා තියෙනවා මේ වැඩ කටයුත්ත කරගෙන යන්න. සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන බොරු ආරංචි පතිරනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පොස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි පිනා රටට ගන්නකොට සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කළා තියෙනවා. හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වැනි පන්තියේ අපහාස කළා නැහැ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්න ඔබතුමාවත් විනාශ කරන්න. අපේ රටේ සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 37යි. හැබැයි මේ පුද්ගලයා බිලියන 71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුල අප ණය ගත්ත බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඕනෑම කෙනෙක් දන්නවා. කිසිදු රටක අපිට ණයක් දීමට නීතියානුකූල අයිතියක් නැහැ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නේ නැත්නම් අපි කොහොමද ණය ගන්නේ? මම ඉංගලන්තේ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නේ නැහැ. දැන් මේ පුද්ගලයා මට වඩා පළපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක. කරු කතානායකතුමනි, මේ අවබෝධය ගිවිසෙන් පසුව අපට දෝපාර්ශික විදේශ ණය ලබා ගැනීමේ අවකාශය දැන් යලිත් උදා වී තිබෙනවා. ඒ වගේම විදේශ ණය ආධාර මත ක්‍රියාත්මක වී අතරමඟ නැවතුණත් ව්‍යාකෘති ගණනාවක් යලිත් ආරම්භ කරන්නට හැකි වෙනවා. විශේෂයෙන්ම ඉදිකිරීමේ ශේෂ්ත්‍රයේ ව්‍යාකෘති සියල්ල යලි ආරම්භ කරන්න අපට හැකි වෙනවා. ණය ප්‍රතිව්‍යගතකරණය පිළිබඳ සුභාරංචයේදී සමහරු කලබල වුණ විදිය අප දැක්කා. භූමි තෙල් ගෑවුණු ගැරන්ඩියන් වගේ ඒ අය හැසිරුණේ. සෝෂල් මීඩියා භාෂාවෙන් කියනවා නම් ඒ අයගේ ඇඟේ ඉත්තෑවන් දිව්වා. ඇයි ඒ? IMF වැඩපිළිවෙල සාර්ථක වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ, භූමි තෙල් පෝලිමවල දවස ගානේ රස්සියාදු වෙන එක අවසාන වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 30%කට වඩා ඉහළ නැග තිබුණු බැංකු පොලිය 9%ක් පමණ දක්වා පහළ වැටීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 70%ක් වගේ ඉහළ අගයට ගිය උද්ධමනය පසුගිය මාසයේ අවසානයේදී 1.7%ක් දක්වා අඩු වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? එක දිගටම කාර්තු 6ක් පැකිලෙමින් තිබුණ අපේ ආර්ථිකය යලි වර්ධනය වෙන්න පටන් ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? 2022 මැයි මාසයේ වෙද්දී පත්ලටම හිඳි නන්නන්තාරව තිබුණ අපේ විදේශ සංචිතය දැන් ඩොලර් මිලියන 5410ක් දක්වා ඉහළ නැගවීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? රුපියල ශක්තිමත් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ප්‍රාථමික ගිවිසුමේ හිඟය අතිරික්කයන් ලෙස පරිවර්තනය වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? සල්ලි අතු ගහන්න නැතුව අයවැය හිඟය පියවා ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? විදේශ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්කයක් ඇති කර ගැනීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ගාලු මුවදොර පිට්ටනියටවත් ගුටි නොකා යන නිදහසක් නැතිමුණු පක්ෂනායකයන්ට රටේ දකුණු කෙළවරේ සිට උතුරු කෙළවරට යන්න පුළුවන් වීම සුභාරංචියක්ද අසුභාරංචියක්ද? ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First
YouTube channel අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග.